ආයුබෝවන් පුතේ අද මෙම වීඩියෝව තුළින් මම බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය පෙළ විතරක් නෙවෙයි ජීවත් වෙන සෑම පුද්ගලයෙක්ම අනිවාර්යයෙන්ම අධ්‍යයනය කළ යුතු සහ හැදෑරිය යුතු යුගය තමයි දඹදෙනි සාහිත්‍ය අවධිය මේ දඹදෙනි සාහිත්‍ය අවධිය කියලා කියන්නේ රජරට ශිෂ්ටාචාරය නිරිත දිකට විතැන් වුණාට පස්සේ තුන්වන විජයබාහු රජතුමාට සහ දෙවන පරාක්‍රමබාහු රජතුමාට පින් සිද්ධ වෙන්න මේ රටේ ඇතිවෙච්ච දළදා වහන්සේ වැඩ සිටි රාජධානිය තමයි දඹදෙනිය කියන්නේ කාලිංග මාග මේ රටේ පොළොන්නරුව රාජධානිය විනාශ කරලා බෞද්ධ විහාරාරාම ගිනිබත් කරලා ධනධාන්‍ය විතරක් නෙමේ නිදන් වස්තු කොල්ල කාලා ස්ත්‍රීන්ට අතවර කරලා මේ රටේ සભ્યත්වය විනාශ කරලා බුදුදහම අතුගාලා දාමීම සඳහා කටයුතු කරද්දී ඒ වෙනුවෙන් පෙනී සිටිලා මේ රටේ විජයග්‍රහණය ගොඩනගපු අපූර්වතම රාජධානිය තමයි පුතේ දඹදෙනි රාජධානි අවධිය. ඉතින් මේ දඹදෙනි රාජධානි අවධිය ගැන නෙවෙයි මම අද කතා කරන්නේ දඹදෙනි රාජධානිය තුල බිහි වෙච්ච අපූර්වතම භික්ෂුන් වහන්සේ නමක් වෙන සද්ධර්ම රත්නාවලී කතුවර ධර්මසේන හාමුදුරුවෝ විසින් රචනා කරපු සද්ධර්ම රත්නාවලිය ගැන ඔයාලත් එක්ක දැනුම බෙදා ගන්න. මේ සද්ධර්ම රත්නාවලිය අපිට වැදගත් වෙන්න ප්‍රධානම හේතු සාධකය තමයි ලංකා ඉතිහාසයේ ගද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය තමයි දඹදෙනි සාහිත්‍ය අවධිය. දඹදෙනි සාහිත්‍ය අවධිය තුළ දෙවනි පරාක්‍රමබාහු රජතුමා එහෙම නැත්නම් අපි කියනවා කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත කියන මේ අපූර්වතම රජතුමා පුතේ රණකාමීෙක් විතරක් නෙවෙයි උගතෙක් බුද්ධිමතෙක් මතක තියාගන්න තොටගමුවේ රාහුල හාමුදුරුවෝ කෝට්ටේ සාහිත්‍ය අවධිය තුළ බිහි නොවුණා නම් උන්වහන්සේ විසින් සත්තුබත්ත ජාතකය මුල් කරගෙන මහා කාව්‍ය උන්වහන්සේ විසින් රචනා කරපු කාව්‍යසේකර මහා කාව්‍ය රචනා නොකළා නම් මේ රටේ මහා කවියා වෙන්නේ දෙවනි පඬිත පරාක්‍රමබාහු එහෙම නැත්නම් කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත රජතුමා කුස ජාතකයේ පදනම් කරගෙන කවි සිළුමින ලියපු මෙතුමා ඉතාමත්ම බුද්ධිමත් මතක තියාගන්න රාජු දස රාජ ධර්මයෙන් පාලනය කරනවා රාජ්‍ය තුල නිදහස ඒ වගේම ආර්ථික දියුණුව සමාජීය දියුණුව සංස්කෘතික දියුණුව තියෙනකොට ඔන්න ග්‍රන්ථකරණයට අවශ්‍ය කරන පසුබිම ඇති වෙනවා මිනිසුන්ට නිදහසේ පොතපත පරිශීලනය කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා ග්‍රාමවාසී සහ ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලා තම තමන් වහන්සේලාගේ යුතුකම් ටික ඉෂ්ට කරන්න පටන් ගන්නවා ඔන්න සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය વિશે විතරක් නොවේ සාහිත්‍ය උන්නතිය વિશે පුනරුදයක් ඇතිවන ප්‍රබලම අවධියක් විදිහට ගද්‍ය සාහිත්‍ය ස්වර්ණමය අවධිය අපිට හඳුන්වන්න පුළුවන් පුතේ ධර්මසේන හාමුදුරුවෝ කියන්නේ මේ අවධිය තුල පහළ වෙච්ච ගැමි ගෙවල් ඇසුරු කරපු විවාහ උත්සව අවස්ථාවවලදී ජයපිරිතේ ඉඳන් දරුවෙක් පිළිසිඳ ගන්න අවස්ථාව වෙන පිළිසිඳගෙන ප්‍රසූත කරන්න ඔන්න මෙන්න තියෙන අවස්ථාවේදී අඟුලිමාල පිරිත කියපු බෝධි පූජා බෝධි ස්නාන පූජා කරපු සෙත් පිරිත් කරලා ආශිර්වාද කරපු පින්පත කියවපු මතක බණ කියපු දාන දානෙට බණට හැම දෙයකටම සම්බන්ධ වෙච්ච මේ ග්‍රාමවාසී භික්ෂුවක් තමයි පුතේ ධර්මසේන හාමුදුරුවෝ කියන්නේ උන්වහන්සේ ඉතාමත්ම සමීපාකාරයෙන් ගැමි ගෙවල් ඇසුරු කළා ඒක නිසා උන්වහන්සේ ඉතාමත්ම හොඳින් ග්‍රාමීය සමාජ සංකල්ප සිරිත් පිරිත් සිතුම් පැතුම් මේ සියල්ලම ඉතාමත්ම හොඳින් අවබෝධ කරගත්ත මේ රටේ පහළ වෙච්ච ප්‍රබුද්ධම භික්ෂුන් වහන්සේ කෙනෙක් තමයි ධර්මසේන හාමුදුරුවෝ කියන්නේ. ඇයි මම ධර්මසේන හාමුදුරුවෝ ගැන මේ තරම් කියන්නේ? පුතේ සද්ධර්ම රත්නාවලිය අවසානයේ තියෙනවා සද්ධම්මම් මටි මිච්ඡන්තෝ ධම්මසේන යතිස්සරෝ ආකාසි පවරං ඒතං සද්ධම්ම රත්නාවලින් කියලා. සද්ධර්මයාගේ යහපැවැත්ම වෙනුවෙන් තමයි සද්ධර්ම රත්නාවලිය නෙමති සද්ධර්මයේ නෙමති මිනිකට අමුණන ලද මාලය ගොඩනැගීම සිද්ධ කරන්නේ. එතකොට අපි සද්ධර්ම රත්නාවලිය පිළිබඳව සාමාන්‍ය පෙළට සහ උසස් පෙළදී අපිට හදාරන්න වෙනවා. එතකොට සද්ධර්ම රත්නාවලියේ කතා වස්තු මෙන්න මේ
විභාග දෙකටම අනිවාර්යයෙන්ම තියෙන පාඩම් ඒකක අපි සද්ධර්ම රත්නාවලිය ගැන කතා කරනකොට පුතේ ධර්මසේන හාමුදුරුවෝසා සද්ධර්ම රත්නාවලිය අතර මෙන්ම ග්‍රාමීය සමාජ වටපිටාව අතර තියෙන අවියෝජනීය සම්බන්ධයක්. ඇයි මේ අවියෝජනීය සම්බන්ධයක් කියන හේතුව ධර්මසේන හාමුදුරුවෝ කතාවස්තු 310කින් යුක්තව ගොඩනගපු සද්ධර්ම රත්නාවලියේ පළවෙනි කතාවස්තුව තමයි චක්කුපාල හාමුදුරුවන්ගේ කතාව. දෙවැනි එක තමයි උසස් පෙළට නිර්දේශිත මට්ටකුණ්ඩලී කතාවස්තුව. එතකොට මට්ටකුණ්ඩලී කතාවස්තුවෙන් හෝ කුණ්ඩලකේසී කතාවස්තුවට හෝ සාමාන්‍ය පෙළට නිර්දේශිත කතාවස්තුව ගත්තත් මේ සියලු කතාවස්තුවල පිළිතුරු ලිවීමේදී සද්ධර්ම රත්නාවලිය සහ ධර්මසේන හාමුදුරුවෝ පිළිබඳව මූලික හැදෑරීම අපි අනිවාර්යෙන් කරන්න ඕනේ. පුතේ ධර්මසේන හාමුදුරුවෝ කියලා කියන්නේ අපි හොඳට මතක තියාගන්න ඕන මූලිකම කාරණය තමයි උන්වහන්සේ පාළි ධම්මපදට්ඨ කතාව ගුරු කොටගෙන තමන්ගේ නිර්මාණය කළාට මේ පාළි ධම්මපදට්ඨ කතාවේ පදානුගත පරිවර්තනයක් විදිහට සද්ධර්ම රත්නාවලිය කළේ නැහැයි කියන එක සමස්ත සද්ධර්ම රත්නාවලිය තුලින් මේක අපිට පැහැදිලිව පේනවා. ඒ විතරක් නෙවෙයි සද්ධර්ම රත්නාවලිය තුල කතා වස්තුවකට නම තැබීමේදී පවා උන්වහන්සේ උන්වහන්සේට අනන්‍ය වූ ලක්ෂණ තමයි භාවිතා කරන්නේ. අන්න එතන තමයි සුවීයත්වය කියලා කියන්නේ. එතකොට සුවීයත්වය කියන්නේ තමන්ගේ බව, තමන්ගේ බවෙන් යුක්තව තමන්ගේ නිර්මාණය කරපු බෞද්ධ අතිවරයන්න් වහන්සේ තමයි ධර්මසේන හාමුදුරුවෝ. පාලි ධම්මපදට්ඨ කතාවේ ගුරු කොටගෙන තමන්ගේ නිර්මාණය කළාට කතා වස්තුවට නම තැබීමේදී පවා උන්වහන්සේ උන්වහන්සේට ආවේණික රටාව භාවිතා කළා. පටාචාරා වහන්සේගේ කතා වස්තුව, මට්ටකොණ්ඩලී කතා වස්තුව, තමන්ට අවශ්‍ය විදිහට ලස්සනට කතාව ගොනු කළා. ඒ වගේම තමයි ධර්මසේන හාමුදුරුවෝ ආමන්ත්‍රණය කළේ ශ්‍රද්ධා බුද්ධි සම්පන්න මිනිස්සුන්ට. ශ්‍රද්ධාව තිබුණට වැඩක් නෑ පුතේ, බුද්ධිය තිබ්බේ නැත්තම්. වල දන්නවා සාමාන්‍ය සමාජය තුල ඕන තරම් උපාසක මහත්තුරු උපාසක අම්මලා ඉන්නවා, ශ්‍රද්ධාව ඕන තරම් තියෙනවා, බුද්ධිය කිසිසේත් නෑ. දවසින් දවස රැස් කරන්නේ තණ්හාව, ඒ වගේම ක්‍රෝධය වෛරය වපුරනවා. කවදාවත් ශ්‍රද්ධා බුද්ධි සම්පන්න මිනිස්සු එහෙම නෑ. මතක තියාගන්න, හේනේ කුඹුරේ වැඩ කරලා විඩාවෙන් යුක්ත මිනිස්සු සමහර වෙලාවට මේ මිනිස්සුන්ට මල පොතේ අකුරක් බෑ. හැබැයි මේ මිනිස්සු ලකලෑස්ති වෙලා හන්දෑවට මොකද කරන්නේ? පන්සලේ බණ මඩුවට රැස් වෙනවා. ඇයි මේ බණ මඩුවට රැස් වෙන්නේ? ඉතාමත්ම අපූරු කතිකාවතක් මේ තුල ගොඩ නැගෙනවා. මොකද්ද මේ කතිකාවත? මේ බණ මඩුව තුල ධර්මසේන හාමුදුරුවන්ගේ සද්ධර්ම රත්නාවලිය කියනවා. එහෙනම් මේ සද්ධර්ම රත්නාවලිය අහල රස විඳින්නයි ලියලා තියෙන්නේ. අහල රස විඳිනවා නම් පුතේ අපි ඒකට කියනවා ශ්‍රුති ගෝචර ශ්‍රවණ රටාවක් කියලා. දැන් මම කියන දේ ඔයාලා අහල රස විඳිනවා. මම රසට කියනවා නම් ඔයා රසට අහනවා නම් ඔයාගේ කන හරහා මොළයට වගේම කන හරහා හදවතටත් යන්න ඕනේ. මතක තියාගන්න, සාහිත්‍ය තුලින් බොහෝ විට ආමන්ත්‍රණය කරන්නේ පුතේ අපේ හදවතට. එතකොට හොඳට හදවතට ආමන්ත්‍රණය කරද්දි හදවතට දැනුණා නම් අන්න එදාට තමයි ඔයා සහෘදයා වෙන්නේ. මගේ මේ නාලිකාව තුළ මේ වීඩියෝ බලනවා නම් නිරන්තරයෙන් ඔයා මට කිට්ටුවන්තයි නම්, මම කියන දේ ඔයාට ඒත්තු ගැන්වෙනවා නම්, මට ඔයා ආදරය කරන රසිකයෙක් නම්, එහෙම නැත්නම් ශ්‍රාවකයෙක් නම්, අන්න මොකද වෙන්නේ? ඔයා සහෘදෙක් වෙනවා. අපි ආමන්ත්‍රණය කරන්නේ පුතේ සහෘදයන්ට. එතකොට ධර්මසේන හාමුදුරුවෝගේ බණ කතාව අහල රස විඳින විදිහට කියනකොට මතක තියාගන්න, ධර්මසේන හාමුදුරුවෝ කතාව ලිව්වේ ඒ ඒ මිනිස්සුන්ගේ ගමේ උදාහරණ ටික, උපමා ටික, කතන්දර ටික තමයි ගත්තේ. එතකොට මොකද වෙන්නේ? මිනිස්සු කැමති ඒ දේවල් අහන්න, තමන්ගෙන ඕපදූප ටික අහන්න කැමති. හැබැයි ඔය ඕපදූප ටික, ඔය කතන්දර ටික, ඔය බණ කතාව කියන්නේ හාස්‍යයි උපහාස්‍යයි අන්තර්ගත කරගෙන. ඔන්න ඔතනයි ධර්මසේන හාමුදුරන්ගේ විශේෂත්වය. හාස්‍ය උපහාසය අන්තර්ගතගෙනයි කරන්නේ. පුතේ මම මේ සද්ධර්ම රත්නාවලියට අදාළ ඊළඟ වීඩියෝ වලදී
නිදර්ශන සහිතව මම ප්‍රශ්නින් ප්‍රශ්නෙට ඔයාලට කතා කරනවා. පැහැදිලිද? මම හිතන්නේ ඒක ජාතික වගකීමක් ජාතික යුතුකමක් විදිහට අපිට හිතන්න වෙනවා. එතකොට මේ සද්ධර්ම රත්නාවලිය ලිවීමේදී ධර්මසේන හාමුදුරුව මම මේ කතා කරන්නේ ධර්මසේන හාමුදුරුවන්ගේ රචනා උපක්‍රම එහෙම නැත්නම් භාෂා ප්‍රයෝග භාවිතා කළේ කොහොමද කියන එක. ධර්මසේන හාමුදුරුව බණ කතා රීතියයි ජන කතා රීතියයි දෙකම භාවිතා කළා. පුතේ බණ කතා රීතිය කියලා කියන්නේ සදු උපදේශ ලබා දීමක් කරනවා. ධර්ම කාරණා කියලා දෙනවා. අපේ බුදුහාමුදුරුව මෙහෙමයි කියලා කියලා දෙනවා. උන්වහන්සේ මෙන්න මේ මාර්ගය ගැන තමයි කතා කළේ කියනවා. ලෝභ සිත් අතහරින්න කියනවා. එතකොට ඒ ආකාරයෙන් ඉදිරිපත් කිරීමේදී ඔයාලා දන්න උග්ගසේන සිටු පුත්තාගේ කතාව. උග්ගසේනට දුන්න උපදේශ. උග්ගසේනට පිහිට වෙච්ච ආකාරය. මේ සියල්ල ඉතාමත්ම අපූර්වත්වයෙන් ඉදිරිපත් කරනකොට උන්වහන්සේ අනුගමනය කළා බණ කතා රීතිය. ඒ විතරක් නෙවෙයි. ජන කතා ශ්‍රීතිය කියනක ඔයාලා දන්නවා. මොකද මේ ජන කතාවක් කියන අපි පුංචි කාලේ අහලා තියෙනවා. අපි හැමදාටම පුතේ ලෝකෙ කොච්චර දියුණු වුණත් පොඩි එකෙකුට කතාව කියනකොට චුටි දරුවෙකුට අපි පටන් ගන්න එකමත්තක රටක කියලා. එකමත්තක රටක රාජකුමාරයෙක් සහ රාජකුමාරිකාවක් හිටියා කියලා කියනවා. එතකොට මේ ජන කතාව තුළ අපිට කවදාකවත් ඉතිහාසයේ සිටියම් ලකුණු කරනකොට එකමත්තක රට හම්බෙලා නැහැ. හැබැයි මේ එකමත්තක රට කියන ආකෘතියෙන් ඈත් වුණොත් ඒක ජන කතාවක් වෙන්නේ නැත්නේ. එතකොට අපි ආදරය කරන්නේ අපේ හිත ඉල්ලන්නේ ඇඟ ඉල්ලන්නේ අර එකමත්තක රට. එතකොට ඔයා හොඳට තේරුම් ගන්න. ඒ වගේම තමයි බණ කතාව තුළ බණ කතා ශෛලිය නෙවෙයි කතන්දරය ධර්ම කතාව තුලත් කියනවා යටගිය දවස වර්ණස් නුවර බ්‍රහ්මදත්ත නම් රජුරු කෙනෙකුන් රාජ්‍ය කරන කල්හි යපමහා බෝසතාණන් වහන්සේ. හැම තිස්සෙම කියන්නේ යටගිය දවස. හැම තිස්සෙම ඉන්නේ බර්ණස් නුවර. හැම තිස්සෙම ඉන්නේ බ්‍රහ්මදත්ත රජුරු. ඇයි ඒකට හේතුව? අපි කතාව ගොඩනගනකොට කතාවේ ආකෘතිය තුල අපිට ඕනෙමයි යටගිය දවස. අපිට ඕනෙමයි එකමත්තක රට. අපිට ඕනෙමයි බර්ණස් නුවර රජතුමා. අපිට ඕනෙමයි රාජකුමාරයා සහ රාජකුමාරි. මේ අපේ ඇඟ ඉල්ලන හිත ඉල්ලන ශෛලිය. ධර්මසේන හාමුදුරුව ජන කතා ශෛලිය සහ බණ කතා ශෛලිය තුලින් සුවීයත්වෙන් යුක්තව උන්වහන්සේ උත්සාහ කළා සහෘදයාට ධර්ම කතාව ඉතාමත්ම හොඳින් හේතු ගන්වන්න. ඒ විතරක් නෙවෙයි පුතේ. මම කිව්වා අහලා රස විඳින විදිහට ශ්‍රුතිගෝචර ශ්‍රවණ රටාව උන්වහන්සේ භාවිතා කළා කියලා. ශ්‍රුතිගෝචර ශ්‍රවණ රටාව කියලා කියන්නේ අහලා රස විඳීම. ඔයා කල්පනා කරලා බලන්න. මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා ගැන කතා කළොත් මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා සහ අදින්න පුබ්බක බමුණාගේ ගනුදෙනුව මොන තරම් සංවාදශීලීද මොන තරම් නාට්‍යෝචිතයිද අපිට කනට ඇහෙන්නේ නැද්ද? ඊළඟට අර ඌමපතා බතුත් නොකා හිටපු කුණ්ඩල කේසිය, ඒ වගේම වර්ජනය කරපු උග්ගසේන සිටු පුතා, මේ සියලුම දෙනා අපිට කිට්ටුවන්ත වෙන්නේ අපි අහලා රස විඳින නිසා. පුතේ ධර්මසේන හාමුදුරුව හැම තිස්සෙම උත්සාහ කළේ සදු උපදේශ දෙන්න, යහපත් උපදෙස් දෙන්න, ධර්ම මාර්ගයේ යොදවන්න, සාදු සමාජයක් ගොඩනගන්න. උන්වහන්සේ බෞද්ධ අතිවරයාණන් වහන්සේ කෙනෙක් විදිහට විවේකය විනෝදයෙන් හිටපු ජන සමාජයට ධර්ම කාරණා කියලා දීලා සදු උපදේශ ලබා දුන්නේ මතක තියාගන්න පුතේ සුවීයත්වෙන් යුක්තව. ඒ වගේම ධර්මසේන හාමුදුරන්ගේ නිර්මාණ ගත්තොත් පුතේ කෙටියෙන් කියන්න ඕන තැන කෙටියෙන් කිව්වා, වැඩියෙන් කියන්න ඕන තැන දිගුවකි ආශ්‍රයෙන් කිව්වා. ඒ විතරක් නෙවෙයි, අතිශයෙන් වැඩියෙන් කියන්න ඕන තැන අතිශෝක්තියෙන් කිව්වා, අල්ප විදිහට කියන්න ඕන තැන අල්ප ශෝක්තියෙන් කිව්වා. බලන්න උන්වහන්සේගේ කතා කීමේ හැකියාව වෙන කිසිම කෙනෙකුට නැති තරම්. මතක තියාගන්න, කතා කීමේ හැකියාව තුළ අතිශෝක්තිය සහ අල්පශෝක්තිය භාවිතා කිරීම, උපමාලංකාර රූපකාලංකාර භාවිතා කිරීම, ගැමි යදුම් ගැමි ප්‍රස්ථාපිරු භාවිතා කිරීම ධර්මසේන හාමුදුරුවන්ගේ වියත් බව ප්‍රබුද්ධ භාවය ප්‍රසස්ත භාවය පෙන්නුම් කරන මූලික ලක්ෂණ විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ආඳා යවාලා තලපත අල්ලා ගත්තාසේ. බලන්න මොන තරම් ගැළපෙනවද කියලා. ගමේ මිනිස්සු හැම කෙනාම ආඳව දන්නවා. ඇස සරසන්න තොල හඳුන් ගන්නාසේ. පය බරවාවට පිටිකර බෙහෙත් බැඳාසේ. එතකොට මේ හැම ගැමි උපමාවක්ම ප්‍රස්ථාපිරුලක්ම ග්‍රාමීය සමාජය තුල මිනිස්සුන්ට කිට්ටුවන්තම දේවල්. එහෙමනම් කිට්ටුවන්තම දෙයක් තුලින් තමයි පුතේ නාට්‍යෝචිත අවස්ථා ගොඩනගන්න පුළුවන් වෙන්නේ.
නාට්‍යෝචිත අවස්ථාව සජීවී වෙන තරමට තමයි නිර්මාණයේ සහෘදයාට හේතු ගැන්වෙන්නේ ශ්‍රවණ ගෝචර සංකල්ප රූපමවන්න ඕන තන ධර්මසේන හාමුදුරුව ශ්‍රවණ ගෝචර සංකල්ප රූපම ඇව්වා दृष्टि गोचर संकल्प रूप मवन्नोनतन दृष्टि गोचर संकल्प रूप मेव्व स्वामी वांसकिन धर्मसेन हामुद्रो स्पर्श गोचर संकल्प रूप मेव्व आविथराक्न वेपुते चित्त रूप जनित करवन्न सहृदयाट मे तरंग हेकि वेच्च भिक्षुन वांसकिन सह मे तरंग सुविशेषी निर्माणयक् नैति तरंग एतकोट अपि सद्धर्म रत्नावलिय गेन कथा करनकोट पुते අපි පොදු ක්‍රමවේදයක් හදාගන්න ඕනේ තමන්ට ආවේනික ක්‍රමවේදයක් හදාගන්න ඕනේ උත්තරේ ආරම්භයට මතක තියාගන්න අපි ਵਿਚාරයක් ලියනකොට අපි රස ආස්වාදයක් ලියනකොට අපි රස ආස්වාදනය කිරීමකුයි කරන්නේ ධර්මසේන හාමුදුරුව දඹදෙනි යුගයේ දෙවනි පඬිත පරාක්‍රමබාහු රජු දවස සද්ධර්ම රත්නාවලිය ලිව්වා කියන එක අපිට වැදගත් හැබැයි අපි ඒකත් නිර්මාණාත්මකව ඉදිරිපත් කරන්නේ ඒ වගේම පුතාලා දන්නවා කතා වස්තුවක වස්තු විශේෂ එහෙම නැත්නම් අනුභූතිය එහෙම නැත්නම් නිමිත්ත තමයි මූලික වශයෙන් වැදගත් වෙන්නේ මේ නිමිත්ත පසුබිම් කරගෙන නිර්මාණයක් කරනකොට සමස්ත සද්ධර්ම රත්නාවලිය රචනා කිරීමේ මූලික අරමුණ අපි අවබෝධ කරගන්න ඕනේ මොකද්ද පුතේ මූලික අරමුණ සද්ධර්මයාගේ යහපැවැත්ම වෙනුවෙන් එහෙමනම් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ධර්මසේන හාමුදුරුවන්ගේ රචනා උපක්‍රම භාවිතා කිරීමේ විශිෂ්ටත්වය සද්ධර්ම රත්නාවලිය ඇසුරෙන් විමසන්න කියලා ආවොත් අපිට මෙහෙම ලියන්න පුළුවන් සද්ධර්මයාගේ යහපැවැත්ම වෙනුවෙන් දඹදෙනි යුගයේ දෙවන පරාක්‍රම බාහු රජු දවස සද්ධර්ම රත්නාවලියේ කතුවර ධර්මසේන හිමියන් විසින් රචිත සද්ධර්ම රත්නාවලිය තුලින් උන්වහන්සේගේ රචනා උපක්‍රම භාවිතා කිරීමේ සුවිශේෂීත්වය පැහැදිලි වෙයි අපි යුගය කිව්වා රජතුමාගෙන කිව්වා ඒ විතරක් නෙවෙයි කවුද ලිව්වේ කියලා දුන්නා සද්ධර්මයාගේ යහපැවැත්ම වෙනුවෙන් මේක ලියුණා කිව්වා ඉතින් පුතේ අපි දැනගන්න ඕනේ මූලිකව කෘතිය හැදෑරීම විතරක් නෙවෙයි මේ සද්ධර්ම රත්නාවලියේ පිළිතුරු ලිවීමේදී තවන්ට ආවේනික ලක්ෂණයක් ඔස්සේ අනිත් කෙනාට ඒක ග්‍රහණය කරන්න හැකිවන පරිදි උත්තරේ සනාථ කරන්න පුළුවන් වෙන විදිහට අපි සද්ධර්ම රත්නාවලිය පිළිබඳව හදාරන්න ඕනේ ඉතින් අපි සද්ධර්ම රත්නාවලිය පිළිබඳව වීඩියෝ පාඩම් මාලාව තුලින් හමු වෙමු. ඉතින් එතෙක් ඔයාලට සුබ අනාගතයක්. මම ඔයාලගේ ආදරණීය සිංහල ගුරුවරයා අසංග සමිත් හෙට්ටිහෙවා.